දැන් අපි දැක්ක ඊයේ දවසේදී අකමැතිවරයා අලිගා මන්ත්‍රීට කැඳවලා තියෙනවා පාදේශීය සභාවල සභාපතිවරු සහ නගරාධිපති. මේ අතර අපි දැක්ක කතාවල තියෙනම ජනාධිපතිවරයා විවේචනය කරන මේ පාදේශීය සභාපතිවරු අපිට හම්බෙන්න අවස්ථාවක් දුන්නේ අපි කියන දේවල් ලැබුනේ නැහැ. දැන් අපිට පේනවා නිකන් එළියට පේනවා මේ අකමැතිවරයා ජනාධිපතිවරයා අතර යම් ගැටලයක් තියෙනවා වගේ. කණ්ඩායම් දෙකකට බැඳිලා. මේක කොහොමද මුතුමාලා දකින්නේ? තියෙනවනේ වගේ නෙමෙයි තියෙනවා. තියෙනවා වගේ නෙමෙයි තියෙනවා ගැටණයක්. අගමැතිතුමයි ජනාධිපතිවරය ඇතුලේ රටට එකෙන් වැඩක් නැහැ. රටට මොකද්ද? පෞලක සහෝදර දෙන්නෙක් අතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගිහිල්ලා ගෙදර විසඳ ගන්න. අපිට එකෙන් වැඩක් නැහැ. අපිට මේකෙන් වැඩක් නැහැ. මේ අපි මේ පුද්ගලයන් දිහා බලන එකක් විතරක් නෙමෙයි. අපි විපක්ෂයක් හැටියට ක්‍රමවේදය දිහා බලනවා. ඒ නිසා තමයි 21 වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි, ඉතින් ඔය සෙල්ලම දාලා හරියන්නේ නැහැ. ඉතින් අද ඉන්නවා ආණ්ඩුවේ മന്ത്രിවරු ඉන්නවා. සමහර අය කියනවා ඒකල ස්වාධීනයි කියලා කියනවා. හරිද? ඉතින් සමහර අය ඇත්තටම ස්වාධීනයි. නමුත් අනිත් සමහර අය ඉන්නේ එක්ක ගෝටට අත දෙන්න, නැත්තම් මහින්දට අත දෙන්න, නැත්තම් බැසිල්ට අත දෙන්න. අපිට ඒ වලින් වැඩක් නැහැ. අපිට මේ පුද්ගලයන් අදාළ නැහැ. රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ආර්ථික අර්බුදය ක්‍රමයෙන් වැඩි වේගෙන යනවා. මේක පරිවර්තනය වෙන්න දෙන්න බැහැ. ආහාර හිඟ අර්බුදයකටවත් බැංකු අර්බුදයකටවත් පරිවර්තනය වෙන්න බැහැ. ඊට ඉස්සලා මේක කොහොම හරි අපි විසඳ ගන්න ඕනේ. එතන තමයි අපි වග කියන විපක්ෂයක් හැටියට ක්‍රියා කරන්නේ. ඉතින් ඔය ආර්යමයාගේ ප්‍රශ්න වලින් අපිට වැඩක් නැහැ. අපි කියන්නේ ඔය රාජපක්ෂල ඔක්කොමලව ගෙදර යන්න ඕනේ කියලා.